ආයිබෝ සුබ දේශනා මම චෙප් සුජිත් ආරියරත්න අදත් ඔයාලත් එක්ක එකතු වෙන්නේ කොළඹ තිරමන් ග්‍රෑන්ඩ් හොටලේ නුගගම ඉඳලා එහෙනම් ඉතින් වෙනද වගේම අදත් ඔයාලට මම කියනවා රසම රස කෑම හැබැයි මේ කෑම හදන්න හරිම ලේසි ඕන වෙන්නේ බඩු බොහොම පොඩ්ඩයි හැබැයි මේක අපේ රටේ කෑමක් නෙමෙයි තායිලන්තේ කෑමක් ඔව් එහෙනම් ඉතින් කෑම නම් ඉස්සල්ලා කියමුක වෙනද මම ඕන જાති කියලා තමයි පස්සේ කෑම නම කියන්නේ අද මම කෑම ඉස්සල්ලා කියලා පස්සේ තමයි හදන්න මොනවද ඕන වෙන්නේ කියලා කියන්නේ ඔව් අද මම ඔයාලට හදන්න කියලා දෙන්නේ රම්පේ චිකන් එක. ඔව් රම්පේ චිකන් එක කොහොමද හදන්නේ කියලා අපි බලාගමු. ඉතින් ඉස්සෙල්ලා බලමු මොනවද මේ රම්පේ චිකන් එක හදන්න අවශ්‍ය වෙන්නේ කියලා. පොඩියට කපාගත් කුකුල් මස්, ඒ වගේම තම්බගත්ත බඩිරිඟු ඇට, ගම්මිරිස්, ලුණු, රම්පේ කොළ. මීට අමතරව ඕන වෙනවා වැද ගන්න තෙල් ඕන වෙනවා, ටූත්පික් දෙක තුනකුත් අවශ්‍ය වෙනවා. එහෙනම් ඉතින් බලමු මෙන්න මේ අයිටම් ජාති පහයි තෙලුයි එකතු කරලා කොහොමද මේ රම්පේ චිකන් එක හදන්නේ කියලා. ඔව් මුලින්ම අපි කුකුල් මස් දා ගන්නවා. මෙන්න මේ වගේ කපාගත්ත කුකුල් මස් කටු වයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ එකතු කරගන්නවා බඩිරිඟු ඇට තඹ ගත්ත. ඊට පස්සේ මම දා ගන්නවා ගම්මිරිස් කුඩු. ඒ වගේම ඊළඟට ලුණු කුඩු දා ගන්නවා. දාගෙන හොඳට මෙන්න මේ වගේ අතින් අනා ගන්න ඕනේ. අද මම හදන්නේ රම්පේ චිකන්. හැබැයි මේක අපේ රටේ කෑමක් නෙමෙයි කියලා. ඔව් මේක අපේ රටේ කෑමක් නෙමෙයි. මම කලින් කිව්වා වගේ මේක තායිලන්තේ කෑමක්. එයාලා රම්පේ වලින් චිකන් දාලා රම්පේ දාලා කෑම හදනවා වගේම එයාලා ඩෙසර්ට් ජාතික හදනවා. රම්පේ ජූස් දාලා. එතකොට ඒක කොළපාට අපි දැකලා තියෙන සමහර කන්න ගියන් කොළපාට සවු තියෙනවා. ඒ රම්පේ ජූස් දාලා තමයි හදන්නේ. ඒ වගේ ගොඩාක් ජාත් හදන්න පුළුවන්. රම්පේ එකතු කරලා අපරා කියන්නේ නැති වුණාම ඇත්තට ඒක රසවත්ම කෑමක් තමයි මේ රම්පේ දාලා එකතු කරලා හදන කෑම වර්ග. ඔව් ඉතින් එහෙනම් බලමු මේ රම්පේ චිකන් එක දැන් කොහොමද හදන්නේ කියලා. මං කුකුල් මස් දැම්මා, බඩිරිඟු ඇට දැම්මා, ගම්මිරිස් දැම්මා, ලුණු දැම්මා, මේ දාලා ඔක්කොම හොඳට අතින් කලවම් කරා. ඔව් දැන් තියෙන්නේ ඉතුරු ටික කරගන්න. ඒ කියන්නේ මේ දැන් තියෙන්නේ වැද ගන්න. ඒත් නිකම්ම බදින්න බෑ. මේක උතලා තමයි රම්පේ කොළ වල බදින්න ඕනේ. සීසන් කරගත් කුකුල් මස් මෙන්න මේ විදියට තියලා රම්පේ කොළයකින් මෙන්න මේ වගේ අපි ඔතා ගන්නවා. ඔතලා අපි ගහ ගන්නවා. ටූත් පික් එකක් ගහ ගන්න මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට ටූත් පික් එකක් ගහ ගන්නවා. ඇත්තටම ඔයාලට තියෙන ටිකක් ලොකු රම්පේ කොළ මීට වැඩිය ලේසියෙන් පහසුවෙන් මේක හදා ගන්න පුළුවන්. ඔබ අපේ රම්පේ චිකන් එක දැන් පොතාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක බැද ගන්න. බැද ගන්නකොට නම් මේක සම්පූර්ණ ගින්දර ගොඩාක් තෙල් රත් කරලා නෙමෙයි මේක බදින්න ඕනේ. අඩු දින්දරේ තමයි මේක බැද ගන්න ඕනේ. රම්පේ චිකන් ඇත්තට හොඳ සුවඳක් එනවා. ඒ වගේම අපිට ඕන ගානට ඕන විදියට ඕන රසයට බැදලා තියෙනවා. එහෙනම් ඉතින් අවශ්‍ය ගානට බැදලා තියෙනවා නම් හොඳ සුවඳකුත් එනවා නම් දැන් තියෙන හොඳම වෙලාව තමයි ලිපෙන් බාගන්න. මේක අපි ගොඩාක් කළු වෙන්න බැද ගන්න නැහැ අපිට අවශ්‍ය පාටට. අවශ්‍ය පාත්‍ර තමයි අපි බෙදගන්නේ මෙන්න මේ විදියට. හැබැයි හොඳ සුවඳක් එනවා. ඒ වගේම රසයකුත් තියෙනවා.
මේ තියන්නේ අපි හදාගෙන බෙදගත්ත රම්පිච්චි ගන්න. ඉතින් මේක මේ විදිහම කැමෙන් ඉස්සර යවන්න බෑනේ. පොඩ්ඩක් ලස්සනට මේක යවන්න ඕන. ඔව් මේ තියන්නේ අපි හදාගත්ත තායි රටට ආවේනික රම්පිච්චි ගන්න.